අද පාඩම නෝට් එකක් දැම්මෙත් නෑ මං. මේ නෝට් එකක් දාන්න නෑ කියලා හිතුවා. අද මේ එකපාරම පටන් ගන්නවා කියලා හිතුවේ. ඒකයි. Okay, so let's go to the new lesson. අපි දැන් පාඩමට අලුත් පාඩමට අපි ගියා. ඔයාලට මතක ඇති. නේ? අපි අලුත් පාඩමේ තමයි දැන් ඉන්නේ. හරියක් ඉන්න. හරි. එතකොට හැමෝටම මාව ඇහෙනවද? කැමරා එක ඔන් කරගෙන ඉන්නවා ඔෆ් කරන්න. හරිද? Okay, so let's go to the new lesson. So we have done up to activity 7. Activity 7 වෙනකන් කරලා තියෙන්නේ ඔයාලා එක දන්නවනේ. Page number එක ඔයාලට කියන්නම්. අනේ කවුද මේ? දිනිති කැමරා එක ඔෆ් කරගන්න පුතේ. ඉන්න මං ඔයාලට පෙන්වන්නම් පුතේ. හොඳයි අද පාටිසිපේෂන් හොඳයි. ඔයාලට මං පෙන්වන්න යන්නම් මේ කීවෙනි පිටුවේද අපි ඉන්නේ දැන් කියලා. I'll tell you the page number so that it's easy for you, right? No, we haven't gone so far. We are here. Very good. Advance. We are here. Page number 36, right? So turn to this page. We are going to this one. Then make a karado yala. Make it a mokada une. මේක කරගන්න පුළුවන්. ඔව් මේ ඒකේ ඉන්න කවුද අපි ඊට කලින් ඒක කතා කරමු. මේ ඔයාලා මන් දැක්ක මට එවලක් තියෙනවා. මේ හොඳයි. එවල තියෙන එක මම ඒක දැක්කා. දැන් ඔයාලට රූප බලලා මොනවද කියන්න පුළුවන්. මෙන්න මේක මොකද්ද කියලා කියන්නේ. Picture C නෙමෙයි F. Picture F එකේ මොනවද මේ තියෙන්නේ? අඳාන්නද? උල් දත්. ආ උල් දත්. කැනින් ටූත්. මේක නේද තියෙන්නේ? ඊළඟට මෙන්න මේක. මේ මොකද්ද කියලා බලන්න. බය හිතනවා දැකපුවාම. ස්කෙලිටන්. ඇටකටු ටිකක්. ඇටකටු සෙට් එකක්. දැන් ඔයාලා යාළුවන්ට නම් දාන්න එපා ස්කෙලිටන් කියලා. කෝටු ළමයින්ට පොඩි පොඩි කෙට්ටු ළමයි ඉන්නවනේ පන්තිවල. නම් දාන්න එපා ඒගොල්ලන්ට ස්කෙලිටන් කියලා. ඊළඟට මේක මොකක්ද කියලා කියන්න පුළුවන්. ආ මේක කියන්නකො හරිම පහසුයිනේ. මේ කවුද? ඩයිනෝසර්. රයිට්. හොඳයි. ඊළඟට ආ මොකෝ පාරමි. පාරමි හරි. ඊළඟට කියන්න බලන්න මෙන්න මෙයාලා කවුද කියලා. මැමල්ස්. මැමල්ස්. වෙරි ගුඩ්. මැමල්ස්. මැමල්ස් කියන්නේ කවුද ළමයි සිංහලේ? තීරපායින් නේ. වෙරි ගුඩ්. හොඳයි. ඊළඟට මෙන්න මෙයාව. Picture E දැකපුවාම ඔයාලට මොකද හිතෙන්නේ? What do you think of picture E? මුගේ කට ගැන නේද අපිට දැකපුවම හිතෙන්නේ. ආ ඒකට කියන්නේ ජෝ. ජෝ කියන්නේ හක්ක. හරිනේ. දැන් ඔය මයික් එක ඔන් කරගෙන ඉන්න එක්කෙනා ඔෆ් කරගන්න ඕන. නැත්තම් ගෙදර අම්මලා තාත්තලා ඕගොල්ලන්ට වයින් ඒවත් ඇහෙනවා. හරිනේ.
Okay. So what is this one? Picture B. What do you see in picture B? Valley. 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 What do you mean? Nimna. Harida. Picture G. Picture G. This one. What do you see? Fossil. Fossil me tiyenne. Cave. Picture G eke cave da tiyenne. Kondwade balak nathi. Ah, invertebrates. Invertebrates. හරි නේද කොඳුවට පෙලක් නැති අය ඉන්නේ very good උත්තරේ දුන්නේ එක්කෙනා හොඳයි ආ දැන් මෙයා මොනවද කියලා කියන්න මෙයා නිකන් මොනව වෙලාද මේ fossil very good fossil fossil කරණයට පත් වෙලානේ දැන් මෙයා මොකද්ද මේ 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 පූසෙක් යතක් දාලා තියෙන්නේ උල්නියපතු උල්නියපතු close Arine, on no etiquette, my dang method, ne, on among Ilanga Kotasatianima, method may occur upset well. I know I think some lying karma. Haridaganda, Liapuire, Ilanga Kotasatiam make it. Tawachana keep a pianone. Ah, method a J. J. Katamokad the end. Who have cave. Cave. Very good. හරි නේද මේකෙනම් මේ 10න් 10ම හැමෝගෙම හරි ගිහින් තියෙන්න ඕන හැමෝගෙම 10න් 10 හරිද හරි 10 කීයද කියලා මට group එකේ message එකක් දාන්න 10න් කීයද කියලා group එකට මට message එකක් දාන්න ඕනේ okay ඒක කරා දැන් එතකොට අපි යනවා ඊළඟ පිටුවට page number 36 37 and 38 අපි මේ තුනම අද කරන්න තමයි යන්නේ හරිද සැත්සුත් එවල මට ආ හොඳයිනේ ළමයි එවල මට messages very good හොඳයිya හොඳයි ළමයි මට හරිම සතුටුයි 10න් 10 හරි ගියපු රාෂ්මික හොඳයි ළමයි right okay so we are moving to the new lesson අපි යනවා අලුත් පිටුවට පාඩමේ ඔයාලට පේනවද මන්දා හරි දැන් ඇති මට messages පස්සේ වන්න මොකද දැන් ඔයාලගේ Phone වලින් බලනකොට පොඩි screen එකක් තියෙනකොට සමහර වෙලාවට පේනවා ඇති කොටසම මම මේ extreme friends කියන unit 4 කියලා තියෙන කෑල්ල අයින් කරන්නම් ඒක අපිට දැන් වැඩක් නැති නිසා okay so let's read අපි කියවගෙන යමු ටිකක් ලොකු කරන්නම් ඔයාලට පැහැදිලිව පේන්න right the following is a documentary telecast on one of the children's television programs Read it and answer the questions, right? So, to answer a comprehension text, what you do first is you read the questions, right? You read the questions first. Rashmika, අපි යනවා පුතේ ඉස්සෙල්ලාම questions ටික කියවන්න. ඒ questions ටික කියවපුවාම අපිට පොඩි idea එකක් ගන්න පුළුවන්. මේ පැසේජ් එක මොනවා ගැනද ලියලා තියෙන්නේ කියලා. සහ ඔයාලට කාලය ඉතුරු වෙනවා පුතේ මේක ඉක්මනින්ම ඉවර කරන්න. හරිද? දැන් අපි නිකන් වාර විභාගෙට ලියන්න විතරක් නෙමේ මේවා ඉගෙන ගන්න ඕන. තව අවුරුදු දෙකකින් එන ලොකු විභාගෙට ලියන්න තමයි අපි මේවා ඉගෙන ගන්න ඕනි. හරිද? That is why I am focusing on this. එකයි මේවා හොඳට අපි කරලා බලන්නේ හරි නේද ඕකේ
So let's read the first one. Write true for T and true T or false F. True nam again niveradi nam etta nam T daandalu false kiyan veradi nam F akura daandalu. Hari neda? Okay. Dinosaurs were the only creatures that lived in the prehistoric era. Then palaveni eka kiyana dinosaurs la vitharalu only creature. Creature kiyana kiyanne puthe wana murgaya wage therumak tiyena creature kiyana wacharata. Etakota dinosaurs la vitharai hitiye prehistoric era. Pragaitihasika yugaya. Prehistoric kiyanne pragaitihasika yugaya. Hitiye dinosaurs la vitharai kiyala kiyana. Next one, there is a sloth sanctuary in Costa Rica. Sloth sanctuary ekak tiyenawalu. Sloth kiyanne kammelikame inna kale jeevath wena sattu. Sanctuary ekak kiyanne abaya bhumiyak. Hari ne? Etakota Costa Rica wala abaya bhumiyak tiyenawa kiyala thamai oy kiyanne yanne. Then eating screen naked yande park avrutun. Ammonites had a supportive backbone. Ammonites lata tibunalu supportive backbone neka. Pitakondata on the support neka. Hamotama ekiani monade. Godak shirapai satunta make up tieno. Backbone neka tieno putte. Ekan konduata palia tieno. Harine. Next one. Ammonites were carnivores. Can somebody tell me the meaning of this word? This word. What is the meaning of the word carnivore? Can somebody tell me the meaning in Sinhala? Mansha Bakshaka. Very good. Mansha Bakshaka. Hari ne? Then one ek matakai. Honda ya hoyala. පන්ති ඉන්නවට වඩා හොඳට ඉගෙන ගන්නවා කියලා මට හිතෙනවා ගෙදර ඉන්නකොට. ඉතින් ඒක තියෙනවා. එතකොට අපි ඒව හොයලා ලියන්න ඕන, ඒවට true false දාන්න ඕන. In the second question, fill in the following grid. මෙන්න මේ grid එක megatherium ගැනයි, ammonites ගැනයි පුරවන්න තියෙනවා. Diet type. දැන් omnivore කියන්නේ carnivore ගේ අනිත් පැත්ත. නේද? Omnivore කියන්නේ මොනවද? සර්වභක්ෂක. හරිද? එතකොට අන්න ඒක. මේගොල්ලන් omnivore ද carnivore ද herbivore ද කියලා මේ දෙන්නගේ ලියන්න තියෙන්නේ. Diet. මේ diet type එක මේක diet එක. අපි නම් diet එක විදිහට ගොඩක් වෙලාවට gederedi බත් සමග මාළු පිණි තමයි කන්නේ. එහෙම නැත්නම් රොටි, පිට ටූ තලප ඒ වගේ දේවල් නේද කන්නේ. ඒ වගේ මේගොල්ලන්ගේ මොනවද කියලා අහනවා. Habitat. Habitat means the place where you live. Here it's like land or water or in the sky. You can take it like that. Right? ඒ කියන්නේ එක්ක වතුරේ එහෙම නැත්නම් ගොඩබිම අන්න ඒ වගේ තමයි ඕගොල්ලන් ජීවත් වෙන්නේ. මේ දෙන්න ජීවත් වෙන්නේ කියලා කියනවා. ඕගොල්ලන්ගේ කෙහෙම ලියන්න එපා. Right? So the size kiwam pute I am 5 feet and 3 inches. 5 feet adipahai angal tuna kusai. Harida etakota size eka samahara velawata usa kiyala tiyenna puluwa. Etakota diga anne wage tiyenona me dennage eka hoyala liyanna tiyena. Physical features. Physical features apita kiyanna puluwa dogs have a tail. Do you have a tail? නැට්ටක් ඕගොල්ලන්ට තියෙනවද? නැහැ. අන්න ඒ වගේ අංගෝපාංග ශරීරයේ තියෙන අංගෝපාංග මොනවද කියලා තමයි මේ කියලා අහලා තියෙන්නේ. In the next one there are threats to their lives. Threat or threats. Threat කියන්නේ මේ තර්ජනේ. ඒගොල්ලන්ගේ ජීවිතවලට තිබුණ තර්ජන මොනවද කියලා මේකෙන් මේ දෙපැත්තේ ලියන්න ඕන. පැහැදිලිද? මේක ටේබල් එකක් විදිහටම කරේ නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. කියවපුවාම හොඳට පැහැදිලි වෙන්න මේක කරා නම් හරි. Okay. So in the third question, match the words with their meaning. මේක නම් ඔයාලට හොයාගන්න පුළුවන් ටග් ගාලා. මං හිතන්නේ මං අර
vocabulary වල දුන්න වචන වලින් ටක් ගාලා මේක හොයාගන්න පුළුවන්. අපි මේක මැච් කරගෙන මෙයාම ටක් ගාලා. What is a replica? Replica එකක් කියන්නේ මොකක්ද? What is a replica? වචන ටික පෙන්වන්න ඕනේද මම? ඉන්න බලමු යා. තුන තුන. මේත් එක්කනේ. කියන්න පුළුවන්ද කාට හරි තේරුම? අනුරුව. අනුරුව. Very good. අනුරුව තමයි තේරුම. සිංහල තේරුම. එහෙනම් බලන්න. Walking in a slow, relaxed way. Walking කියන්නේ ඇවිදිනවා. ගැලපෙනවද? අනුරුවයි ඇවිදිනවයි ගැලපෙනවද? නෑ. නේ? Connected with the time. කාලය හා සම්බන්ධයිලු. අනුරුවයි කාලයයි සම්බන්ධයිද? ළමයි. නෑ. නෑ. Very good. නෑ. Exact copy of something. මොකක් හරි එකක ඒ විදිහටම ඒකේ කොපියක්. හරි. Very good. That is the matching one. හොඳයි යා. Sorry. ඉන්න කෙලින්ම ඉරක් අඳින්න පුළුවන්. හරිද? ඊළඟ එක very good emblem emblem අඟවි සිටීම ආ සංගවි සිටිනවා තව වචනයක් දීලා නැද්ද පුතේ මං එතන තේරුම විදිහට ගැවසෙනවා ගැවසෙනවා sorry ගැවසෙනවා හරි තවත් එකක් මන් දීලා නැහනේ. ඒ දෙක විතරද පුතේ දීලා තියෙන්නේ? ඔව් ටීචර්. ඔකේ. හරි. එහෙනම් ඒක හැමම තියලා තුන්වෙනි එකට යන්න. තුන්වෙනි එක ඉන්වර්ටිබ්‍රේට්ස්. ඉන්වර්ටිබ්‍රේට්ස් කියන්නේ කවුද? මෙතනින් මොකද්ද? ඔයාට පේන නැති. ආ දැන් ඔතනින් කීවෙනි එකද? මේ හතරේ. ප්‍රාග්ඓතිහාසික යුගය කියන්නේ පුතේ එහෙනම් ඒක කාලය හා සම්බන්ධයි නේද ඔව් එහෙනම් කීවෙනි එකද දෙවෙනි එක very good දෙවෙනි එක හොඳයි යා ආ දැන් මට කියන්න ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද ඒකට මැච් වෙන්නේ මොකද්ද emblem walking in a slow relaxed way අන්න හරියා ආ emblem කියන්නේ ගැවසෙනවා සැඟවි සිටිනවා ඒත් එකම පුතේ මෙන්න මේකත් එනවා හරි නේද walking in a slow relaxed way ඔයාලව එහෙම බලා ගන්න පුළුවන් ඔයාල නැටුම් වලට ඔය එහෙම නැත්තම් මේකට ලැබ් එකට එහෙම ගිහිල්ලා එනකොට ඊට පස්සේ තියෙන පීරියඩ් එක ඉංග්‍රීසි නම් කොහොමද දෙන්නේ එන්නේ නැහැ නේද වැඩි හරියක් නේ ගාට ගාට අන්නේ ගාටනවට තමයි ඔය emblem කියලා කියන්නේ. හරිද? හරි. ටීචර්. Okay. Let's go to the next one. අපි යමු ඊළඟ කොටසට. තව තියෙනවා. What does the following extract mean? මේ පහල දීලා තියෙන extract එකෙන් කියන්නේ මොකද්ද කියලා අහනවා. හරිද? කියවන්න බලන්න sorry ammonites were popular on the menus of large carnivorous marine creatures
ammonites කියන්නේ අර සතන් මොන හරි කවුරු හරි කෙනෙක් popular කියන්නේ මොකද්ද a popular singer කවුද a popular dancer a popular actor කවුද popular කියන්නේ जनप्रिय वेरी गुड जनप्रिय जनप्रिय क्या नहीं पॉपुलर हाँ पॉपुलर ऑन द ऑन क्या नहीं मात्र में द ऑन क्या नहीं मुकद्दर मात्र हरी द मेन्यूज मेन्यूज मेन्यू एक कप अपने मेन्यू मेन्यू एक कप बालना आप उधर रेस्टोरेंट का कट गिये बुहाम होटल लेकर कट खाने की है पुहाम लिस्टे लिस्टे का लिस्टे का मोना मोना लिस्टे का दे कैमल लिस्टे वेरी गुड कैमल लिस्टे का ऑफ लार्ज कार्निवरस मराइन क्रीचर्स लार्जर क्या ने कहूँ दे लार्जर क्या ने मुकद्दे लार्ज लार्ज क्या ने मुकद्दे विशाल विशाल ओ एगोलांट वड़ा विशाल कार्निवरस और दानवा दें कार्निवरस क्या ने काउंट किया ला मांस बक्षक मराइन क्या ने काउंट मराइन वोकेबलर वोकेबलर जालज समुद्र क्रीचर्स क्या ने जीवन ये नं तेरुम किया ने बालांड दें मेके ammonites lover ගොඩාක් වෙලාවට ලොකු ජලජ මාංශ භක්ෂක සත්තු විසින් ආහාරයට අරගෙන තියෙනවා හරි නේද ඒක නේද ඔකින් ඔය කියලා තියෙන්නේ ඔව් ටීචර් ආ හරි දැන් ඒක ඔයාලා ලියනකොට ඔයාලගේ වචනෙන් ලියන්න ඕන ඉංග්‍රීසියෙන් කොහොමද ලියන්නේ popular ඔයාලගේ popular එක තමයි ඔයාලා වැඩිපුරම කන්නේ ඔයාලා කොහොමද පොඩි කාලේ ගොඩාක් කැමතියි කියලා ලියන්නේ මං අයිස්ක්‍රීම් කන්න ගොඩාක් කැමති කොහොමද ලියන්නේ I like ආ දැන් මෙතන I ද කැමති ඔයාද කැමති කන්න ඔයානේ මේන කණ්ඩ කැමති කවුද මෙතන කණ්ඩ කැමති කෙනා නෑ හා හා මෙයා නේද ඔව් කාණිවර්ස් ආ ලාජ කාණිවර්ස් මරයින් ක්‍රීචර්ස් නේද කණ්ඩ කැමති කෙනා ඔව්ද ආ ක්‍රීචර්ස් කැමති කැමති කියලා ගන්නෙ කොහොමද දැන් ලයික් නේ ළමයි එනෝඩිද ආ කැමති කියලා ගන්නෙ කොහොමද ලයික් ලයික් කියලා ගන්නෙ ලයික් මොනවටද කැමති ලයික් ඇමොනයිට්ස් ලව කණ්ඩ නේද කැමති लियाने carnivorous marine creatures like to eat ammonites මෙන්න මෙහෙම ලිව්වනම් ගොඩාක් හොඳයි තේරුණාද उत्तरे विद्यट मेहमली वना होता है ओके क्लियर ओडी है
Harvey. Okay. Do you know that a group of scientists are trying to bring the woolly mammoth back to life? Hari, then is shabda vela indo na? Mamma ikkeka on karanda kela kiyanakam on karanda ba. Use the following key phrases and write a short description of the woolly mammoth. You may begin as follows. Me vidihata patan ganna kiyala tiyena. The woolly mammoth lived during the prehistoric era. Kiyala patan ganna. Harida? Its scientific name means Mammothus primigenius. Right? They are extinct relative of today's elephant. Mammoths are herbivores. Ehema naththam herbivore animals. They are about 5 feet. They had small ears than those of elephants, long tusks about 500 meters long, and also hairy. They had lived in grasslands. Kela liyanda puluwam. Harida eka walata liyena vidiya kiyala dennam. Den api yamu chedayata. Okay. Menna balanda metana thiyenawa menna mehema kotasak. Harida den api me tika kiyuwa api metana indala kiyawagena yamu. මතකද පළවෙනි ප්‍රශ්නේ මොකද්ද කියලා? Dinosaurs were the only creatures that lived in the prehistoric era. අපි එච්චර කියවගෙන යන්න ඕනේ නැහැ ළමයි. අපි ස්කෑනින් වලින් කරගෙන යමු. Prehistoric era කොහෙද තියෙන්නේ? කොයි වෙනි එකේ තියෙන්නේ? කොතනද තියෙන්නේ? On the right. Menna metana tiyenawa neda? Harida only creatures. Ekena egola vitarada indala tiyenne kiyala ahanawa. Metana api kiyawagena yamu. Dinosaurs are a popular topic when we discuss the prehistoric era. Today, let's unearth more mysteries of this lesser known era. Have you heard of any prehistoric mammals? If not, you would surely love to see Megatherium, an elephant sized round sloth. Mokadda vela tiyenne? Aliyek vithara tharam ekkenek tamai meya. Neda? කොයි කාලෙද ඉඳලා තියෙන්නේ in the prehistoric era නේද එහෙනම් අතන තිබුණ ඩයිනෝසර්ස්ලා විතරයි prehistoric era එකේ හිටියේ කියලා කියප එක trueද falseද what is your idea false very good හොඳයි ආ අපි යමු දෙවෙනි එකට ඒකේ දෙවෙනි එක කො let's move on to that මෙන්න මෙතන තියෙනවා ඉන්න මං වලට පෙන්නන්නම් සුට්ටක් ඉතින් වෙලා යනවනේ ලෝඩ් වෙන්න හරි නේද ඔන්න තියෙනවා there is a sloth sanctuary in costa rica costa rica කියන මචනේ කොහෙද තියෙන කියලා බලාගෙන යමු ටක් ගාලා හොයාගත්තද කියන්න බලන්න කොහෙද තියෙන කියලා දෙවෙනි ඡේද දෙවෙනි ඡේදේ කොහෙද තියෙන්නේ 6 වෙනි පෙළේ අන්තිම වචනේ 7 වෙනි පෙළේ පළවෙනි වචනේ very good 1 2 3 4 5 6
line 6 and this one mokadda arage tiyenne sloth sanctuary ekak kiyala ne ehema neda look at this life size replica of the megatherium which greets visitors at the sloth sanctuary in Costa Rica. True or false? True. Very good. True. True. Eka hari. Hari. Very good. Hondaiya. Ilangata. Next question. Third one. Tikak vela yano end ovullanta. Onna penone. Third one. Ammonites had a supportive backbone. Backbone kiyana wacana thamai hoyanna ona. Neida? Let's move. Yeah. Udata ammonites. Megolanta bonawat ne. Backbone ko hari kiyanada kiyala balanna. A supportive backbone, right? Api den kiyawala balamu. Ammonites were invertebrates. Invertebrates kiyanne kawuda lamai backbone ekak tiyenayida nathi ayida? Nathi ay. Nathi ay. Ehenam etarinma eka false ekak tamane. Eth api ithuru tika kiyawala balamu. Creatures without a backbone. Instead, they had a very supportive shell. කටුවක් තමයි තිබිලා තියෙන්නේ. නැතුව අපිට වගේ බැක්බෝන් එකක් තිබිලාද? නෑ. නෑ. එහෙනම් අතන තිබුණ ස්ටේට්මන්ට් එක ට්‍රූද ෆෝල්ස්ද? ෆෝල්ස්. වෙරි ගුඩ්. වෙරි ගුඩ්. ෆෝල්ස්. හොඳයි යා. ඊළඟට අපි යමු ඊළඟ කොටසට. අපි යමු last one. Ammonites were carnivores. Carnivores kiyanne maansha bhakshaka ayalu. Ehemada kiyala api balamu. Ammonites carnivore. Carnivore kiyana wacana thamai etakota hoyanda ona. Neida? Balamu. Carnivore kiyala hari kohe hari kiyana carnivore da omnivore da herbivore da kiyala balanda me kohe hari tiyenawada kiyala wacanaya. Ammonites were popular on the menus of large carnivorous animals. හරි නේ එතකොට carnivorous animals ගැන තමයි එතන කියලා තියෙන්නේ ammonites ගැන නෙමෙයි නේද නෑ ආ ටීචර් ආ ammonites ගැන කොහෙද කියලා තියෙන්නේ එතන තියෙන්නේ carnivorous animals ගැන පෙළිය පළවෙනි ඡේදේ මොකේද පුතේ තුන්වෙනි ඡේදේ අන්තිම එක අන්තිම ඡේදේ මේකද very good. තවද තැනක තියෙනවා. ඡේදය අන්තිම පෙළිය. මේ ඡේදයේ අවසානම පෙළිය. හතරවෙනි පෙළිය දෙවෙනි අක්ෂර ඡේදය දෙවෙනි පෙළිය. හතරවෙනි පෙ මෙන්න මෙතන තියෙනවා නේද පුතේ. අන්න. Now let's look at an extinct carnivorous sea creature. Ammonites. Then api balamu bandavi giya
මාංශ භක්ෂක මුහුදු ජීවියෙක් ගැන කියලා තමයි ඔය පළවෙනි වාක්‍යයෙන් කියලා තියෙන්නේ. කවුද මුහුදු ජීවියා? අර අර මේ කවුද කලින් එක්කෙනා මුහුදු ජීවියෙක්ද? අපි කලින් ඉගෙන ගත්ත එක්කෙනා කවුද? මෙගතේරිය මුහුදු ජීවියෙක්ද ළමයි? මෙයා නේද මුහුදු ජීවියා? ඇමොනයිට් නේද මුහුදු ජීවියා? ඔව් ටීචර්. Very good. True. පුළුවන් නේද? ඔව්. හරි. දැන් කියන්න බලන්න. එතකොට මෙගතේරියම් කියන්නේ කවුද? මෙගතේරියම් කොහමද හොයාගන්නේ? මෙගතේරියම් ගැන මේ මිත්‍රණේ තියෙන්නේ. මේ බලන්න sized hairy giant claw looking for trees it could sit in front of and slowly chew the leaves. දැන් ඔයාලට හිනායයි මං ඒ කියපු වචනෙට. slowly chew කියන්නේ හෙමින් හපනවා. කම්මැලිකමින් හප හප ඉන්නවා මොනවද? leaves. කොළ තමයි හපන්නේ. එහෙනම් කවුද මේ මෙගතේරියම්? කාණිවෝ කෙනෙක්ද? ඔම්නිවෝ කෙනෙක්ද? හර්බිවෝ කෙනෙක්ද? හර්බිවෝ. හර්බිවෝ. very good. හර්බිවෝ කෙනෙක් තමයි යා. හරි නේද මේ හර්බිවෝ. stood 7 meters tall and weighed 7 tons. 7 meters tall. meter 7ක් උසයි. ඒ වගේම meter මේ මොනවාද ton 7ක් බරයි. ton එකක් කියන්නේ කිලෝ 1000ක් නේද පුතේ? ඔරිජිනල් අම්මෝ කිලෝ 7000ක් බරයි. හිතලා බලන්න. එච්චරයිද කියලා දහන්නේ? ඕ ඇයිද එච්චර බරයි? මම ඒ කාලේ නෙමෙයිනේ ඉපදුනේ. මං ඉපදුනා නම් මම මේ කෙනෙක් සාක්කුව දාගෙන ඉන්න කියලා හිතාගෙන ඉති බැරි වුණා මතකුණා. පණ්ඩුකනේ ඔය අහන්නේ. ඔව් මට හිතුණා පණ්ඩුක කියලා. ඉතින් මම ගේන්න කියලා හිටිය බැරි වුණා. මම මට කියලා දාලා ආවා. අපරාධ ටීචර්. ඒක තමයි අපරාධේ. මන්නේ නේද ඉබ්බරිද අපරාධ. ළමයි විනාඩියකින් කට් වෙයි. මේ මම ඔයාලව කට් කරන්නම්. ඔයාලා ගිහිල්ලා අය ජොයින් වෙන්න ඒ ලින්ක් එකෙන්ම. ඒ ලින්ක් එකෙන් එන්න. ඒ ලින්ක් එකෙන්. හරිද? ඔව් ඔව් ඒ ලින්ක් එකෙන් එන්න.